මේ ආණ්ඩුව ආවේ ජාතික ආරක්ෂාව තහවුරු කරනවා කියලා. දැන් ජාතික ආරක්ෂාව තහවුරු කරනවා කියලා ආපු ආණ්ඩුවට අවසානයේදී මොවුන් කියන විදියට අන්තවාදී කණ්ඩායමක් ජනාධිපතිවරයාගේ ගේ වටලනකම් දන්නේ නැත්තම් එහෙනම් ඉතින් අපේ බුද්ධිංශ ගැන කවර කතාද? ඒක හරි ප්‍රශ්නයක්. කඩු පොළු රැගෙන සංවිධානාත්මකව ජනාධිපති ලේකම්වරයා ජනාධිපතිවරයාගේ නිවස අසලට පැමිණ මේ වගේ අන්තවාදී ක්‍රියාවක් කරන්න පුළුවන් වුණා නම් කොහේ එතකොට බුද්ධිංශ කණ්ඩායම්? බුද්ධිංශය දැනගෙන හිටියේ නැද්ද? එතකොට ජාතික ආරක්ෂාව දැන් අනතුරේ නැද්ද? මේ රටේ මිනිස්සු මොකද්ද කිව්වේ? දැන් රටේ ආර්ථිකය කඩාගෙන වැටලා කන්න බොන්න නැතුව ඉන්නකොට 69 ලක්ෂයේ ජනතාවගෙන් අපි අහනවා ඔබ ඉල්ලුවේ ජාතික ආරක්ෂාව. කන්න නැතත් කමන්නේ බොන්න නැතත් කමන්නේ අපිට ඉන්න රටක් ඕනි. ඒ නිසා ජාතික ආරක්ෂාව වෙනුවෙන් අපි ඡන්දෙ දෙන්නේ කියලා. දැන් ජාතික ආරක්ෂාව තියෙනවද? මේ කියන විදියට අන්තවාදී කණ්ඩායම ඇවිල්ලා ජනාධිපතිවරයාගේ ගේ ගාවට එන්න පුළුවන් නම් එතකොට මේ අන්තවාදීන් මේ කියන අන්තවාදීන් කවුද හදලා තියෙන්නේ? කවුද පෝෂණය කරලා තියෙන්නේ? කවුද මෙතනට ගොඩ නැගුවේ? අපි දැන් ප්‍රශ්න කරන්න ඕනි. අරාබි වසන්තයද අර බස් එක ගිනි තියපු පුද්ගලයාද ඒකත් එක්ක ආපු කණ්ඩායමද ඒක පිටිපස්සේ ඉන්නේ කවුද? කවුද මහමොළකාරයා? ඒකයි තියෙන ප්‍රශ්නේ. අපි අහනවා මේ ආණ්ඩුව බලයට එනකොට කිව්වේ පාස්කු ප්‍රහාරය පිළිබඳව අපි පැය 24න් හොයාගන්නවා කියලා. පාස්කු ප්‍රහාරය පිළිබඳ ඉක්මනින්ම හොයාගෙන මහමොළකරුව හොයනවා කියලා. මේ ඊයේ සිද්ධ වෙච්ච සිද්ධියේ අන්තවාදීන් ඉන්නවා කියලා පැය දෙකක් යනකොට හොයාගන්න පුළුවන් වුණා නම් පාස්කු ප්‍රහාරය අද වෙනකන් පිටිපස්සේ හිටියේ කවුද කියලා මේ ආණ්ඩුවට හොයාගන්න බැරියයි. මේ බුද්ධිංශ වලට හොයාගන්න බැරියයි. ඇයි ඒකට නීතිය ක්‍රියාත්මක නොකරන්නේ? මේවා එකිනෙක සිද්ධි දාමයන් ගලපලා බැලුවහම ගොඩක් දේවල් මිනිස්සුන්ට හිතාගන්න පුළුවන් කියන එක මම මේ වෙලාවේ මතක් කරනවා. එතකොට මේ හදන්නේ එක පැත්තකින් මේ අයව ප්‍රචණ්ඩත්වයට යොමු කරලා ජනතාව කුලප්පු කරලා මේක හමුදා පාලනයක් අතට ගන්න, එහෙම නැත්නම් Tamanට ඕන විදියට මර්ධනය කරන්න ඉඩ හදා ගන්න. ඒකටද මේ ආණ්ඩුව සූදානම් වෙන්නේ කියලා අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා.